ලෝතුරු ශ්‍රීමුබින් දේශනාකුට වදාළ මිහිරි ගැඹුරු ශ්‍රී සද්ධර්මයේ බිදක් ශ්‍රවණය කරලා ඒ ජීවිතයට සුවයත් සහනයත් සැනසුමත් ලංකරගන්න මේ වෙලාවේ සදහැසිතින් අපහා සම්බන්ධ වෙන දෑබර ප්‍රේක්ෂකයනි, ආදරණීය ඥාතීනි, ධර්මශ්‍රවණයට ප්‍රථම ඔබ සිලු දෙනාට තෙරුවන්හි ආශිර්වාදයෙන් යහපතක්ම වේවායි පිවිතුරු හදවතින් යුතුව ප්‍රාර්ථනා කරන්නට කැමති. අසිරිමත් වස්සාන සමයෙහි රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔබට සමීප කරන ධර්මදේශනා අතර ඉතාමත්ම වටිනා ධර්මදේශනාවක් අදත් ශ්‍රවණයට අවකාශ සලසා දෙන්නටයි මේ සූදානම. යෝනිසෝ මනසිකාරයෙන් සම්මා සතිය පෙරදරි කරගෙන බණහන්න දැන් සූදානම් වෙන්න. අද මේ උතුම් ධර්මදානමය පින්කම සංවිධානය කරන්නේ තනිදායකත්වයක් දරමින් මඩුකොටන් නාරාව උඩගම් ගොඩපාර හේමන්ත නිවසේ පදිංචි RMS වජිරණ බණ්ඩාර ආදරණීය පවුලේ තාත්තා, ඒ වගේම ආරම් දයාවති ආදරණීය මෑණියන්, මේ සදැවතුන් දීර්ඝ කාලයක සිට රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍යාලය ඇසුරු කරන මේ වගේ ධර්මදානමය පින්කම් සිදු කරන සදැවතුන්. ඔවුන් මේ ධර්මදානමය පින්කමින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ මේට වසර 7කට පෙර 2017 9/30 වන දින වයස අවුරුදු 18 දී හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ආරම් ගීතාංජන හේමන්ත චතුර බණ්ඩාර ආදරණීය පුතුණුවන්ට උපදින මතු භවයන්හිදී මෙවන් අකල් මරණවලට පත් නොවී ආයු වර්ණ සැප බල ප්‍රඥා සහිත සුගති ආත්මයක උත්පත්තිය ලබා මේ ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම් නිර්වාණ සුවය අත් කරගන්නට මේ උදාර කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔවුන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. මේ වසර 7 පුරාම ඔවුන් රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍යාලය සමග සම්බන්ධ වෙමින් විවිධ ධර්ම දානමය පින්කම් සිදු කර තිබෙනවා. ඒ වගේම 2004 9/14 වන දින උපත ලැබූ 20 උපන්දිනය සමරන ආරම් හර්ෂ සුපුන් බණ්ඩාර පුතුණුවන්ට සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කොට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂත් සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් 2024 නොවැම්බර් මස පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් හර්ෂ සුපුන් බණ්ඩාර පුතුණුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබන්නට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් මේට වසර 19කට පෙර මිය පරලොව ගිය ආරම් සුගතපාල පියාට වසර 2කට පෙර මිය පරලොව ගිය ආරම් ආනන්ද ආර්යවංශ සොහොයුරාට මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කොට නිවන්සුව ප්‍රාර්ථනා කරන්ටත් ඒ වගේම දැනට රෝගාතුරව සිටින ආරම් සමරකෝන් පියාට ආරම් කරුණාවති මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්ටත් ආරම් පුංචමණිකා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ටත් 2024 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ආරම් රවිස්ක උදයංග DM ඩිනාල් මදුසංග කියන දරුවන්ට ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පිස්කා ආදරණීය දියණියට විශිෂ්ට ප්‍රතිඵල ලබා මේ රටේ දීප්තිමත් කීර්තිමත් ගෞරවනීය පුරවැසියන් බවට පත්වේවා කියන ප්‍රාර්ථනාවත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු දෙනාටත් රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍යාලයේ සැමටත් දායකත්ව ලාභී RMS වජිරණ බණ්ඩාර මහත්මාට RM දෑවති මෑණියන් ඇතුළු හැම දෙනාටත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිර්වාණ සුවය අත් කරගන්නට මේ උදාරතර ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි ඔවුන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. මඩුකොටන් නාරාව උඩගම් ගොඩපාර හේමන්ත නිවසේ සිට හිතවතුනි රණගිරි ශ්‍රී ලංකා මාධ්‍යාලයේ ආරම්භයේ සිට මේ දක්වා විවිධ අවස්ථාවන්වල
නිස්සරණාධ්‍යාශයෙන් මේ සම්බුද්ධ ශාසනය පිළිබඳව දෑබර ඔබ පිළිබඳව සිතා අපි ආරාධනා ඇතිව දම් සභාවට නිරන්තරව වැඩම කරවන පඩුගස්නුවර මදුල්ල ශ්‍රී සුනන්දාරාමය ටෙන්ගොඩ ගෙදර ශ්‍රී තාලවනාරාමය කියන විහාරයන්නේ අධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති පූජ්‍යපාද බිලිවෙවේ සෝභිත ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි අද අප මේ දම් සභාවට බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ. නිවසේ සිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදු නාදයක් ලබා දෙමින් පිළිගෙන සදහවතුනි, නැවත වතාවක් සාදු නාදයක් ලබා දෙමින් තිසරණ සහිත පංචශීලය සමාදන් වී මුදෙසා නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවේන කාලෝ අයම් බදන්තා ධම්මස්සවේන කාලෝ අයම් බදන්තා ධම්මස්සවේන කාලෝ අයම් බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු නත්ති ජාති පුනබ්බවෝති සියපෙන් සිරෙන් සාරෝ දේතෙස් ලකුණින් විසිතුරු කෙලෙසොන් කෙරෙන් දුරු වඳින් මුනි උතුමන් තිලෝ ගුරු සාදු 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 සපුරා දස පෙරුම් පාල කෙල බුදුවේ මනරම් හරේනා භවබිරම් වඳින් ආදරින් අනගි සදහම් සාදු 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 තමන් පද වන්දන කළපමනකින් අන්දන නිවන් සුවවින්දන වඳින් මහසඟන මුනිනන්දන සාදු 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 තුන් ලෝකයක් මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ අංගීරස අමාමෑණී ලෝතුරා බුදුපියාණන් වහන්සේ විසින් පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කළේ වදාළ මාහැඟි ධර්මයක් රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ උත්සේ ශ්‍රවණය කිරීමට සූදානන් වන වාසනාවන්ත කාර්ණික පින්වතුනි
ධර්මදේශනාව ආරම්භ කරන්න සූදානම් වන මේ පින්වන්ත මොහොතේදී අපි පළමුවෙන්ම ඒ මුලින් සඳහන් කළ දායකත්වයේ සියලු අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අඩුවක් නැතුව ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දාන අතර අග්‍රතම දාණය වැළඳීමට සූදානම් වන උපාසක උපාසිකා ද්වාදරුවන් ඇතුළු කාර්ණික පින්වතුනි, සබ්බදානං ධම්මදානං ජිනාති කියන උතුම් වූ බුදු වදන අපි හැම කෙනෙක්ම ඉතා හොඳින් දන්නවා. ඒ දන්න නිසා අපේ ශ්‍රද්ධාව, අපේ ගෞරවය මේ ධර්මස්කන්ධයේ තුලම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එවැනි අරමුණක් තිබුණොත් අර පළමුවෙන්ම අපේ නිවේදකතුමන් සඳහන් කළා වගේ මේ උතුම් අවස්ථාවේ යෝනිසෝ මනසිකාරය ඉතාම ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි. සූවාසු දහසක් ධර්මස්කන්ධය ඉතා ගැඹුරු ධර්මස්කන්ධයක්. එනිසා විවිධ දේශකයාණන් වහන්සේලා විවිධ ධර්ම මාතෘකා උපයෝගී කරගනිමින් ඔබ හැමදෙනාටම ග්‍රහණය වන අයුරින් මේ ධර්මය බෙදාදීම සිද්ධ වෙනවා. ඒ බෙදා දෙන ධර්මය තමයි ඔබ හැමදෙනා විසින්ම වැළඳිය යුතු වෙන්නේ. මේ ධර්මදානය වළඳන් නැතුව පැත්තකින් තිබ්බොත් මේ ධර්මදානයේ ආනිසංස ලැබෙන්නේ අඩුවෙන් ලබාගන්න බැරි වෙනවා. අඩුවෙන් ලැබෙන කෙනාටත් ලබාගන්න බැරි කෙනාටත් ලැබෙන ප්‍රතිඵල සතුටුදායක නෑ. අඩුවක් නැතිව හිතේ හැටියට මේ දානය වළඳගත්තොත් පින්වතුනි, ලෞතුරු දහම අනුව එයාට මේ මහා භයානක සංසාරෙන් එතර වෙන්න පුළුවන්කම තියෙනවා. බෞද්ධයන් වන අපි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරලා බලාපොරොත්තු වන්නේ අපේ ධර්ම ඥානය වඩා වර්ධනය කරලා අපෙන් ගිලිහී ගිය දේවල්, අපෙන් ඈත් වෙලා ගිය දේවල් නැවත ලංකර ගන්න. සෝවාන් වීම අපෙන් ඈත් වුණා, සකෘදාගාමි වීම ඈත් වුණා, අනාගාමි වීම ඈත් වුණා, අරහත් භාවයට පත්වීම අපෙන් ඈත් වුණා. ඒ ඈත් වීමේ ප්‍රතිවිපාකය අපි
ලෝතුරු බුදුපියාණන් වහන්සේලා 28 නමක් ලෝකේට පහළ වෙලා ධර්ම දේශනා කළ පිරිනුවන් පෑවත් අපෙන් ඈත්තුණු දේ ලංකර ගන්න අපිට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා මේ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් තරුණ දුවා දරුවන් විද්වතුන් ධර්ම ශ්‍රවණලාභී හැම කෙනෙක්ම අපේක්ෂා කරන්නේ අපෙන් ඈත් වෙලා ගිය මේ උතුම් ගුණධර්ම ටික අපිට නැවත ලං කරගෙන ඒ ධර්මය පෞරක් බවට පත් කරගෙන මේ සසරින් එතර වෙන්න දේශනා කරන ධර්මයේ හේතු වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාව ලොකු කුඩා හැම කෙනෙක් තුළම පවතිනවා. ඒ නිසා ඒ උතුම් වූ බලාපොරොත්තුව මේ පූජනීය ධර්මදේශනයේ තුලින් තමන්ට සාස්සාත් කරගන්ට ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තව සාදුකාරයක් දෙන්න. පින්වතුනි අපි බලාපොරොත්තු වෙනවා කාල වේලාව අනුව මාතෘකා කරන්ට යෙදුන ගාථා පාඨයට සරිලන ධර්මයක් ඔබට දේශනා කරන්න. නත්ති ජාති පුනබ්භවෝ නැවත පුනර්භවයක් අවශ්‍ය නෑ. එහෙම නැත්තම් නැවත උපතක් අවශ්‍ය නෑ. අපේ අරමුණ එතනයි. නැවත උපතක් අපිට අවශ්‍ය නෑ. අද ඒක අමතක වෙලා ගිහිල්ලා අද වෙලා තිබෙන්නේ අත්ති ජාති පුනබ්බව පුනර්භවයක් ඇති කරගන්න අවශ්‍ය කරන කටයුතු තමයි අද සිද්ධ වෙමින් පවතින්නේ. ඔබ හැම කෙනෙක්ම දන්නා ලෞතුරා බුදුපියාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලබාගත් වෙලාවේ දේශනා කළේ අනේක ජාති සංසාරන් නොයෙක් ජාතිවල මේ මහා සංසාරයේ අපි උත්පත්තිය ලැබුවා. කෙලවරක් නැති විදිහට අනේක ජාති ඒ ලෞතුරා බුදුහාමුදුරු උන්වහන්සේම දේශනා කරනවා මේ නොයෙක් ජාතිවල උත්පත්තිය ලබන්ඩ උන්වහන්සේට සිද්ධ වුණේ ගෙයක් සහ වඩුවෙක් කියන වගේ. උන්වහන්සේ මේ වඩුව හොයන්ඩ මේ ගේ කඩලදාන්ඩ උන්වහන්සේට අනේක විද පිරුන්දම් පුරන්ඩ සිද්ධ වුණා. එනිසා පින්වත්න අපි කල්පනා කරන්න ඕන අනේක ජාති සංසාරං අපිත් මේ මහා සංසාරයේ නොයෙක් නොයෙක් ආත්මවල නොයෙක් නොයෙක් විදිහට උත්පත්තිය ලබලා මෙන්න මේ වඩුව අල්ලගන්න අපිත් උත්සාහ කළා. ඔබත් උත්සාහ කළ මේ උපාසක උපාසිකාවන් සෙල් සමාදන් වෙන්නේ මේ දරුවන් ධර්මශ්‍රවණය කරන්න දහම් පාසල් යන්නේ මේ ශ්‍රද්ධාවන්ත පින්වතුන් විවිධ පින්කම් දහම් කරන්නේ
මේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ අල්ලා ගත්ත කෙනා අපිත් අල්ලා ගන්න ඕන නිසා. මෙයා අල්ලා ගන්න තාකල් මේ මහා සංසාරේ අපි හැමදෙනාටම ඉපදෙන්න සිද්ධ වෙන පුනර්භවයක්, එහෙම නැත්නම් නැවත උපතක් අපිට ලබන්න සිද්ධ වෙනවා. ඒ නැවත උපතක් ලැබපුවාම අපිට සිද්ධ වෙන දේ පිළිබඳව අපි මේ ධර්මයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි ඔබට කිව්වේ යෝනිසෝ මනසිකාරය ඉදිරියෙන් තියාගෙන මේ දානේ හොඳට වළඳන්න ඕන. අනේක ජාති සංසාරන් බුද්ධ රාජ්‍යයට පත්වුණු ලෞතුරා බුදුපියාණන් වහන්සේටත් සාරා සංකේ කල්ප ලක්ෂය මේ ගවේෂණය සිද්ධ කරන්න වුණා. දීර්ඝ කාලීන සෙවීමකට භාජනය කරන්න සිද්ධ වුණා. අපිත් එහෙමයි පින්වතුනි. ඔබත් එහෙමයි මමත් එහෙමයි. මේ ලෝකේට ලෞතුරා බුදුපියාණන් වහන්සේලා 28 නමක් පහළ වෙලා උන්වහන්සේලා ධර්මදේශනා කරලා ඒ ශාසනය දීර්ඝ කාලයක් පැවතුණත් අපේ ඉලක්කය අපිට සාසාත් කරගන්න බැරි වුණා. ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කළ වදාලා ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ඔබ ගෘහපතියෙක් වෙන්න පුළුවන්, ඔබ පුරුෂයෙක් වෙන්න පුළුවන්, ඔබ ස්ත්‍රියක් වෙන්න පුළුවන්, ඔබ භික්ෂුවක් වෙන්න පුළුවන්, ඔබ භික්ෂුණියක් වෙන්න පුළුවන්. ඔබ හැම කෙනෙක්වත් මම මේ හොයාගත්තු කෙනා, මම මේ අල්ලාගත්තු කෙනා, ඔබත් අල්ලාගත යුතුමයි කියනවා උන්වහන්සේ දේශනා කළ වදාළා. ඒ අල්ලාගත්ත නැති එකේ අපි එයාත් එක්ක මෙයාට ඕන හැටියට ඒ ගෙවල් හදන්න ඉඩ දුන්න එකේ විපාකේ නිසා තමයි පින්වතුනි අපි හැම දෙනාටම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵල ලබා ගන්න බැරි වුණේ. එක තැනක ඉඳලා කල්පනා කරලා මේකට වැඩපිළිවෙල අපි සකසා ගන්න ඕනේ. කවුද මේ වඩුව කියන්නේ? කවුද මේ ගේ කියන්නේ? වඩුව කියලා කියන්නේ පින්වතුනි තණ්හාව, ආශාව. මේ තණ්හාව ආශාව තියෙන තාක්කල් මේ මහා සංසාරේ අපි උත්පත්තිය ලබනවා. ඒකයි මං අර කිව්වේ අත්ති ජාති පුනබ්භවෝ කියලා. අත්තිජා අපිට නැවත උපතක් තියෙනවා. බුදුහාමුදුරුවෝ තහනම් කරනවා නත්ති ජාති පුනබ්භවෝ, නැවත උපතක් කියන එක නැති කරගන්න. මම නැති කරගත්තා ඔබත් නැති කරගන්න. මම ගියේ මාවතේ ඔබටත් එන්න පුළුවන්. කැනි මඩල කඩලා දාන්න. තණ්හාව නැති කරලා දාන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන මාවතේ මාර්ගය මම ඊටා මැනවින් පහදලා දෙනවා. ඒ මාවත අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද මේ මාවත? ධර්මයේ දේශනා කළේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චකරණත්තාය. සබ්බ දුක්ඛ සියලු දුක් කරදර නැති කරලා නිබ්බාන සච්චකරණත්තාය.
නිර්වාණය නැමැති ශේම භූමියට අරගෙන යන මග යායුතු මග මට ඔබට පෙන්වා දෙන්න පුළුවන්. මම ගියා ඔබත් ඒ මගේ ඉන්න කියන එක දේශනා කළ වදාළා. සම මුල ඉඳලම අපි යමක් අවබෝධ කරගන්න ඕන. මේ කෙලවරක් නැති මා සංසාරයේ පිළිබඳව කෙටියෙන් හෝ ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද්ද පින්වතුනි මේ සංසාරයේ එහෙම නැත්තම් සසර කියලා ඉවරලා කියන්නේ. අපි කියනවානේ ඒ ගැන තීරුමක් ඇතුව හෝ නැතුව සංසාරයේ භවයේ දුකා කියලා ඉවරලා කියනවා. ඒක හරි. දුක ඇති වෙන්නේ මේ සංසාරයේ නිසා. එහෙනම් සංසාරයේ කියන තැන මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. සසර සංසාරයේ කියන්නේ සත්වයා භවයෙන් භවය මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමනට සංසාරය සසර කියලා කියනවා. සත්වයා භවයෙන් භවයට ඉපද ඉපදී මෙරි මෙරි යන ගමන. පින්වත්නි මේ අපේ ආයු කාලය ගැන කල්පනා කරලා බලන්නකෝ. ඔය පංචස්කන්ධයේ තුල ජීවත් වෙන ආත්මයට එහෙම නැත්තම් ඔබේ ජීවිතයට වයස අවුරුදු කොච්චරක් පැරණිද? කොච්චරක් පැරණිද? ජීවේ මැරෙන්නේ නැහැ. ජීවේ මැරෙන්නේ අපි මරණ දාලා අයින් කරන්නට නිවන් දකින්නකොට. ඒ තාක්කල් මේ ජීවේ අපි හුලං ගහන පැත්තට විසි වෙන රොඩ්ඩක් වගේ එක එක ආත්ම වලට යනවා. ඒක තමයි අර කිව්වේ භවයේ කියලා ඉවරලා. එක එක ආත්මවල උත්පත්ති ලැබනවා. ඒ උත්පත්ති ලැබලා අපි මෙරි මෙරි මේ සංසාරේ ඉපදෙනවා. මේ තවත් తాවකාලික නවාතම් පොළක් පමණයි. කාටවත් මේ ස්ථාන ස්ථිරයි කියන්න පුළුවන්කමක් නැහැ. පින්වතුනි උපාසක උපාසිකාවනි ද්වා දරුවනි ඔබ අපි හැම කෙනෙක්ම තව අවුරුදු 100ක් ගියාපුවාම මේ මනුස්ස ලෝකේ නෑ. අපි හැම කෙනෙක්ම මේ ලෝකෙන් අයින් වෙලා ඉපදුනා ජීවත් වුණා මැරුණා. ඒකයි ධර්මයේ උගන්වන්නේ මේ සසර කියලා ඉවරලා කියන්නේ ඉපදීම ජීවත් වීම මරණය සසර කියලා කියන්නේ ඉපදීම ජීවත් වීම මරණය. අපි ඉපදුනා ජීවත් වුණා මරණයටපත් වුණා. මේක අනවතරේම නොනැවතීම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ධර්මයේ උගන්වනවා උපාද තితి භංග කියලා. උපාද තితి භංග. උපාද කියන්නේ හට ගැනීමනේ. ඉපදීමනේ. තితి කියන්නේ පැවැත්ම. භංග කියන්නේ විනාශ වීම. එනිසා පිංගතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ඉපදීම කියන එක හඳුන්වලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. බන්දානන් පාතු භාවෝ ආයතනන් පටිලාබෝ අයන් උච්චතීති ජාති. මෙහෙමයි මේ ඉපදීම ලෞතුරා බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තිබෙන්නේ.
ආයතනානන් බන්ධානි. මේ ආයතන දෙක එකතු වෙලා ජීවයක් හටාරගෙන උපතක් සිද්ධ වෙනවා. ආයතන ටික. අපිට තියෙන විවිධ ආයතන. ඒ ආයතන ටිකයි පණකුයි එකතු වුණාම ජීවයේ කෙතර නිර්මාණය වෙනවා. අන්න එතන තමයි අපි ඉපදීම කියලා කියන්නේ. මේ ආය ජීවත් වීම ජීවයේ සසර කිව්වේ මෙරි මෙරි ඉපදි ඉපදි යන තැනට. ඊට පස්සේ ඉපදීම කිව්වේ අර මුලින් සඳහන් කළා වගේ ආයතන ටිකට ප්‍රාණයක් එකතු වීම ජීවය එළන් ජීවත් වීම. ජීවත් වීම කියලා කියන්නේ පින්වතුනි ආයතනවල ක්‍රියාකාරීත්වය ඇති කර ගැනීම. ඒක තමයි ජීවත් වීම කියන්නේ ආයතනවල. ආයතනයක් කියලා කියන්නේ යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන තැනකට අපි කියනවා ආයතනය කියලා. නිෂ්පාදනය කරනවා ඒ ආයතනය. මේ ජීවය එහෙම නැත්තම් අපි මේ ශරීරය තුලත් ආයතන ගොඩක් තියෙනවා ජීවත් කරවනු. අනිත් පැත්තෙන් ජීවය කියලා කියන්නේ මොකද්ද? සිතන එක. ඊළඟට කියන එක. ඊළඟට කරන එක. සිතන එක කියන එක කරන එක කියන මේ කටයුතු තුනට අපි කියනවා ජීවත් වෙනවා කියලා කියනවා. මේ කටයුතු තුන හැම කෙනෙක්ම කරනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ දී කළා. මහරහතන් වහන්සේලා ඒ දී කළා. පේවත් සමාදන් වෙන උපාසක උපාසිකාවන් මහා සංඝරුවන චූටි දුවාදරුවන් හැම කෙනෙක්ම මේ කටයුත්ත කරනවා. සිතනවා කියනවා කරනවා. මේක තමයි අපි ජීවත් වෙලා ඉන්න තාක්කල් කරන්නේ. කවුද අපිට හිතන්ඩ මොන අපිට හිතන්ඩ ආයතනවලින් දැනුම් දෙන හිත දැන් හිතන්ඩ කියලා දැන් කියන්න කියලා දැන් කරන්න කියලා මේ ආයතන වලින් අපිට දැනුම් දෙනවා. ඇසනමැති ආයතනය ආයතනයක් කියපම එතන හුඟා දේවල් නිෂ්පාදනය කරනවා. ඒ ආයතනයේ සමහරට හොඳ දේවල් නිෂ්පාදනය කරනවා. ඔක්කොම හොඳ වෙන්නේත් නැහැ. සමහරට අඩුපාඩුකම් තියෙනවා. මේ ඇසනමැති ආයතනයත් එහෙමයි නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරලා මොළය අරහා අපිට දෙනවා. ක්ෂණයකින් සිද්ධ වෙන දෙයක්. ඒ දුන්නට පස්සේ අපි ඒක වචනයට පරිවර්තනය කරලා එහෙම නැත්නම් ක්‍රියාවට නම් වල ඒ දේ කරනවා. මේ සංසාරගත සත්වයාගේ පෙළගෑසුම. ඕකනේ කරන්නේ ඇස ඉල්ලන දේ දෙනවා. සමහරට හොඳ දෙයක් ලැබුණොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. නරක දෙයක් ලැබුණොත් නරක ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ ආයතනේ කටයුතු හැම කරගෙන යනවා. ඊළඟට කන ඉල්ලන දේ ඇස කන නාසය දිව ශරීරය මේ පංච ඉන්ද්‍රයන් නැමැති ආයතන අපි ගාව තියෙනවා. ඒ ආයතනවලින් එක එක දේවල් නිෂ්පාදනය කරනවා. ඔය නිෂ්පාදනය කරන දේවල් ඔක්කොම යහපත් දේවල් එහෙම නෙමෙයි. සමහරට අපි අයහපත් දේවල් නිෂ්පාදන බාර ගන්නවා. සමහරට හොඳ නිෂ්පාදන බාර ගන්න මේ කලවමට බාර ගන්නවා. ඒ නිසා ජීවත් වීම හරියට තියෙන්න ඕන. ඒකනේ ධම්මපදයේ මුල්ම ගාථාව. ජීවත් වීම පිළිබඳව අපිට දර්ශනය දීලා තියෙනවා. මොකද්ද පින්වතුනි දුන්නු දර්ශනය? මනෝ පුබ්බන් ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පසන්නේනේ භාසතිවා කරෝතිවා. මනසාචේ පදුට්ටේනේ
භාසතිවා කරෝතිවා. මෙන්න මේ තුන් දෙනාගේ ක්‍රියාවලිය. මනසාචේ පසන්නේන. අන්න සිතුවම් සිතීම මනස පිරිසිදු වුණාම එයා පිරිසිදු මනසින් අර ආයතන දිහා බලනවා. ඒ පිරිසිදු මනසින් ආයතන දිහා බලපුවාම මේ ආයතනයේ කටයුතු බාසතිවා කතා කරනවා. පිරිසිදු මනසෙන් යුක්ත බලලා අර ආයතනයේ කටයුතු ආයතන පහේ කටයුතු පිළිබඳව බාසතිවා කතා කරනවා. ඒ වගේ මේ ආයතන පහේ හොඳ දේවල් කරෝතිවා කරනවා. ඔවුන් ජීවත් වෙනවා කියන්නේ. එතකොට ඒ ආයතන ඕක තමයි හැමදාමත් කරන්නේ. හිතනවා කියනවා කරනවා. අපි ඕක මේ මහා සංසාරේ පුරාම කළා. ඒ කරපු නිසා තමයි බුදුහාමුදුරුව පෙන්නුවේ මේ සසර කෙලවර කරගන්න නම් මනසාචේ පසන්නේ. මේ මනස පිරිසුදු වෙලා කටයුතු කරන්න. මනසාචේ පසන්නේන භාසතිවා. පිරිසුදු මනසින් කතා කරන්න. කරෝතිවා පිරිසුදු මනසින් ක්‍රියා කරන්න. ඔබ පිරිසුදු කරන්න ඕනේ ඔබේ ආයතන ටික. ආයතනයේ නිස්පාදන ගුණාත්මක භාවයෙන් වැඩි වෙනකොට ඒක ලබා ගන්න පිරිස වැඩි වෙනවා. ආයතනයේ නිස්පාදන දුර්වල වෙනකොට ඒක ලබා ගන්න පිරිස අඩු වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි කොච්චර කල් කරනවද පින්වතුනි? අපි මේ ක්‍රියාවලිය මොකද්ද ක්‍රියාවලිය? සංසාරේ ඇවිල්ලා අය ඉපදිලා ඉපදුන දවසලා ජීවත් වෙනවා කියලා මේ ක්‍රියාවලිය කරනවා. මම මුලින් සඳහන් කළේ ඒකයි. මේ ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා මව් කුසෙන් මෙලවට ආපු දවසේ ඉඳලා මේ ක්‍රියාවලිය නිරත වෙනවා. මේ ආයතන වලින් වැඩ ගන්නකොට හුඟක් වැඩ ගන්නකොට මොකද වෙන්නේ? ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ඇස නැමැති යන්ත්‍රය ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. කන නැමැති යන්ත්‍රය ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. නාසය නැමැති යන්ත්‍රය ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. දිව නැමැති යන්ත්‍රය ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. ශරීරයේ නැමැති යන්ත්‍රය ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. මේක තමයි ලෝකත් ස්වභාවය. මේක තමයි ලෝකත් ස්වභාවය. ඒ ක්‍රියා විරහිත වෙනකොට අපි ඒව අලුත් වැඩියා කරනවා. ඇස අලුත් වැඩියා කරනවා. කන අලුත් වැඩියා කරනවා. නාසය අලුත් වැඩියා කරනවා. දිව අලුත් වැඩියා කරනවා. ශරීරය අලුත් වැඩියා කරනවා. මේකට හොඳ දක්ෂ බාස්ලා ඉන්නවා. ඔය යන්ත්‍රෝපකරණ අලුත් වැඩියා කරනවා වගේ මේ ආයතනත් අලුත් වැඩියා කරන දක්ෂ පිරිස් ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු කියලා. මේ ආයතන එකක් කැඩෙනකොට අපි ඒ ආයතනය අලුත් වැඩියා කරගන්නවා. එක්කෙනෙක් ලව බේන ඊට වැඩිය දක්ෂ බාස් කෙනෙක් ලව්වේ කලුත් වැඩියා කරගන්නවා. මේ ආයතන වැඩ කරන්න 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 ආයතනවල බලය අඩු වෙලා යනවා. වෛද්‍යවරුත් මේක දිගටම හදනවා. හදලා මොකද කරන්නේ? මේ දක්ෂ ඉංජිනේරුවරු මේක හදලා ඊට පස්සේ අය ලෙඩ එහෙම නැත්නම් අය මේ කැඩුනහම ඒගොල්ලෝ කියනවා මේක දැන් හදන්න බෑ කියනවා. දැන් ඉතින් මේක හදන්න බෑ කියලා අයින් කළා දානවා. අපි දන්නවනේ රථ වාහන උනත් නැත් ඇනි ඉලෙක්ට්‍රික් භාණ්ඩ උනත් මේව හදලා හදලා බැයි නම් අයින් කළා දානවා. අන්න ඒ වගේ මේ සංසාරගත සත්වයත් අයින් කරනවා. ඒ අයින් කරනකොට
ඔබත් මාත් ඒ අයිනට වැටෙනවා. ඒ වැට්නා මොකද වෙන්න අපි ඒකට කියනා පින්වත්තුන මරණය කියලිවල්ල. මරණය කියලිවල්ලා කියනවා. ඒකයි ගොඩ ගණ්ඩ බෑ. දස්ස ඉංජිනේරුවරු මේක පුළුවන් තරම් හදල හදලා දුන්නා අපිට ජීවත්වෙන්. මොනවට ජීවත්වෙනවා කිවේ. අපිට හිතන්ඩ ඉඩ දුන්න කියන්න ඉඩ දුන්න කරන්න ඉඩ දුන්න. මේ දේ කරනකොට ගෙවුණා ඉංජිනේරු මහත්තුරු හැදවා හදාගණ්ඩ බේරුවෙන් අත්තරල දම්ම එකට කියනව මරණය කියලා. මැරණට පස්සේ මොකද මැරුණ කියන්නේ මොකක්ද පිංගතුනේ. නැවත කවදාවත් ඒ තත්ත්වයට ගණ්ඩ බැහැ කියන ස්වභාවය. පෙරකරපු ක්‍රියාකාරකං අය බෑ. බාණ්ඩ පුළුවන්ද කියල මැරිච්ච කෙනෙකුවෙන් ගාවට කියලා ඇත් දෙ කරලා පෙනේද කියල බාණ්ඩුකු. හොඳ සුවඳ දෙයක් නාහයට අල්ලා බාණ්ඩුකු. ඒවගේම හොඳ රසවත් දෙයක් කටට දාලා බලන්නකු. ඒවගේ ඇඟට හොඳ ස්පර්සය දීල බාණ්ඩු එව් එකක්වත් නෑ අය ගණ්ඩ බෑ. අය කවදාවත් එව්වා ගණ්ඩ පුළුවන් වෙන්නේ නෑ. ඒ මැරුණ කියන. මොකද වුණේ අර ආයතන ටික එහෙම්මම තියෙනවා. පණක් නැමැති උෂ්ණත්වයේ නැමැති පණ ටික තවත් ලෝකයකට ගමන් කරනවා. ඒකයි ස්වභාවය. බුදුහාඳුරෝ දේශනා කරන පින්වතුනි අපේ සසර ගමන පිළිබඳ මේ උපත පිළිබඳව බුදුහාඳුරෝ දේශනා කරනවා. මොකද්ද බුදුහාඳුරෝ දේශනා කරන්නේ? උන්වහන්සේ කියනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. මේ දුක දුක කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගන්න ඕනේ. දුක කියලා ඉවරලා කියන්නේ පින්වතුනි සතුටක් නැති බව, අතෘප්ති භාවය. හොඳට කල්පනා කරලා බලන්නකෝ. අතෘප්තිමත් භාවයේ සතුටක් නැති තැන තමයි දුක කියලා ඉවරලා කියන්නේ. අපි හැම කෙනෙක්ම සතුටක් ලබනෝ නම් දුකක් නැහැ. සතුට නැති තැන පින්වතුනි දුක ඇති වෙනවා. ඒ නිසා මේ සතුට ඇති කරගන්න අපි ජීවිතේ පවත්වා ගන්න ඕනේ. බලන්නකො ජාතිපි දුක්ඛා ජාතිය දුකක් අපිට උග අවබෝධුනේ නෑනි. අම්මගේ මව් කුසේ මාස 10ක් මොනතරම් දුකක් අපි විඳිනවද අපිට මතක නෑනේ. ඒවා අන්ධකාරයක ලයිට් දාලා නෑනේ කරුවලේ. දුකක් බුදුහාඳුරෝගේ දේශනා කරනවා. මේ මෞගුස තුල විඳින දුක අපි අවබෝධ කරගන්නවා නම් කවදාවත් අය මෞගුසකට යන්න හිතන්නේ නැතිලු. මෞගුසකට යන්න හිතන්නේ නැතිලු. පළවෙනි එක තමයි මාස 10ක් පමණ මේ ගර්භාෂයේ තුල ජීවත් වීම, අඳුරු ගුහාවක් තුල ජීවත් වීම. ඊළඟ දුක තමයි මේ ගර්භාෂයේ පිහිටලා තියෙන්නේ ගුදේ මුත්‍රාශය අසල ජරා වළක්කා සමානව තැනක. ඌක ඇතුළේ ඉන්නකොට මොන දුකක්ද? ඊළඟට දේශනා කරනවා වැසිකිලි වළක් බඳු ජරාවෙන් පිරුණු තැනක තමයි මේ මාස ගාන ගත කරන්නේ. ඒක මොන දුකක්ද? ඊළඟට දේශනා කරනවා පිංගතුනි ගල්පර දෙකක් අතරින් රිංගලා එනවා වගේ, ගල්පර දෙකක් අතරින් රිංගලා එනවා වගේ උපතක් අපි ලබනවා. ඒ ඇති වෙන වේදනාව දුක කියලා නිම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අම්මා කෙනෙක් විඳින දුක කොයිතරම්ද කියනවනම් මේ අම්මට හිතෙනවලු අයනම් දරුවෙක් බිහි කරන්නේ නැහැ කියලා. නමුත් මාතෘ සෙනෙහස නිසා වේදනාවත් එක්ක ඇතිවෙන සතුට දරුවෙක් දැකීම තුළින් ඇතිවෙන සතුට නිසා නැවත උත්පත්තියකට බලාපොරොත්තු වෙනවා. නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පිරිමින්ට බාර දුන්නොත් මේ කටයුත්ත එක දවසක්වත් දරුවෙක් හම්බෙන්න පිරිමි කැමති වෙන්නේ නැතිලු. ඒ තරම් වේදනාව. නිසා පින්වතුනි මේ සසර
කියන ඇතැන කොයි තරන් දුකක් වේදනාවත් තියෙනවද කියන එක අපි ටිකටික හරි අවබෝධ කර ගණ්ඩ ඕන. ටිකටික හරි අවබෝධ කර ගණ්ඩ ඕන. එනිසා සමයි සබ්බ දුක්ක නිස්සරන් නිබ්බාන සච්චි කරණත්තාය කියල දේශනා කළේ. මේ දුක් කරදර නැති කරන්න අපි හැම කෙනාටම සිද්ධ වෙනවා. දුක්කරදර නැතිකරවේ නැත්තැන් හැම දාමත් මේ මහා සංසාරය දුක්විඳින්ට සිද්ධ වෙන මංවේ දුක්ක සත්‍යය කළ වෙනමම තියෙනවා. වෙලාවක් නෑ විස්තර කරන්න. ඒ නිසා කල්පනා කරන්න සසරට එන්ඩ එපා. සසරට එන ගමන නවත්ව ගන්න. සසරට එන ගමන නවත්තන්න නම් අර වඩුවයි ගියයි කඩලදාණ්ඩ ඕට. නත්ති ජාති පුනබ්බවෝ කියන ප්‍රීතිවාක්කය ඔබටත් මටත් කියන්න ලැබෙන දවස දක්වාම මේ මහා සංසාරය සාගරයක් බඳු දුක් අපිට විඳින්ද වෙනවා. ඒකයි මං අරකීවේ අත්තිජාති පුනබ්බවෝ කියල. ඒතාක්කල් ඉන්න අපි හැම දෙනාටම මේ පුනර්භවය තුළ විස්තර කළ නොහැකි දුකකට අපිට පත්වෙන්ට වෙනවා. අපි සිල්ගන්නේ බනාහන්නේ භාවනා කරන්නේ ලෝකයේ සක්ති අවබෝධ කරගන්න. සච්ච ගවේශීවෙන්ට කුසල ගවේශීවෙන් එනිසල් ලෝකයේ අවබෝධ කරගන්න. උන්වහන්සේ කියනා මේ බඹයක් පමණ වූ මලකඳ ගැන හිතන්න. මේ ශරීරයක් කියන්නේ මලකඳක්. මේ මලකඳ ගැන නිතරම හිතන්න. එහෙම හිතල ලෝකයේ දකින්න, ලෝකයේ දැකලා සැනසීම ලබන්න. සසරට එන්න එපා කියලා තහනම් කළ බුදුහාමුදුරුවෝ තියෙන. ඇයි සසරට එන්න එපා කියලා තහනම් කළාට සසරට එන මාවත් ටික අපි අහුරා ගන්න ඕන. ඒ දොරවල් ටික වහන්න ඕන. දොරවල් ටික වහපුවාම අත්තිජාති පුනබ්බවෝ නැතුව නත්ති ජාති පුනබ්බවෝ බවට පත්වෙන්න පුළුවන්. එනිසා වාසනාවන්ත කාරුණික පින්වතුනි, ඔබත් මැරෙනවා මාත් මැරෙනවා. ඔබේ මරණය ඔබ නවත්ත ගණ්ඩ, මගේ මරණය මම නවත්ත ගණ්ඩ ඕන. ඒ නවත්ත ගණ්ඩ නම් මේ තණ්හාව නැති කරලා දාණ්ඩ ඕන. තණ්හාව තියෙන තාක්කල් දුක අපිට විඳින්න වෙනවා. ඒකයි අර මනසාචේ පසන්නේන මනසාචේ පදුෂ්ඨේන කියලා දේශනා කළ වදාළේ. නිසා ධර්මයෙන් බිඳක් හරි අපේ ජීවිතයට එකතු කරගෙන අපි උත්සාහ කරනවා. උදේ ඉඳලා රෑ වෙනකන් අර ආයතනත් එක්ක පොරබන්දිනවා. ඒවා ගෙවිලා ගිහිල්ලා කැඩිච්චාම අපි මෙතන තව තැනකට යන්න යනවා. ඕක ගැන හොඳට කල්පනා කරලා ජීවිතේ අලුතෙන් ගොඩනගා ගන්න. සසරින් පයින් එහා පැත්තේ මහමුහුදෙන් එතර වෙන්න අමාරුයි. නමුත් මහමුහුදෙන් එතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඕනම කෙනෙකුට උත්සාහ කළොත් එතර වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දුක් කරදර නැති කරලා සසරින් එතරව ලබන අමා මහ නිවන හැම දිනාටම ලබා ගන්න ධර්මස්කන්ධේ පිහිට ආධාරයේ උපකාරය ඔබ හැම දිනාටම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනන්ති. විශේෂයෙන්ම අද බණදායකත්වයේ පිළිබඳව සිහිපත් කරන්න ඕනේ. සසර දන්න, නිවන දන්න, කලයුත්ත නොකලයුත්ත දන්න ශ්‍රද්ධාවන්ත පින්වතුන්. අදා දෙයිමරු පින්කරගන්නේ කෙලෙස දෙටමරු නේති සිතන්නේ කියන සංකල්පය තුළ ජීවත්වවින් කරගණ්ඩ තියෙන මහා පින්කන් කරගන්න. ඒ විදිී පින්කං මාලාවක් කරගත්ත සත්පුරුස පින්වතුන්ගේ නාමලේකනයයි මාමී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. මදුකොටන් ආරාව උඩුගම්පොළ උඩුගම් ගොඩ පාර හේමන්ත නිවසේ පදිංචි RMS වජිරණ බණ්ඩාර පියා
ආර්.එම්. දයාවති මෑණියන් විසින් මේට වසර 7කට පෙර 2017.09.30 දින වයස අවුරුදු 18ක් සිට 18 සිටියේදී හදීසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ ආර්.එම්. ගීතාංජන හේමන්ත චතුර බණ්ඩාරට පින් අනුමෝදන් කර උපදින මතු බවයන්හි අකල් මරණයකට පත් නොවී ආයු වර්ණ සැප බල ප්‍රඥා සහිත සුගති ආත්මයක උපත ලබා උතුම් නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහාත් 2004.09.14 වෙනි දින උපත ලැබූ 20 වෙනි උපන්දිනයේ සමරණය ආර්.එම්. හරස සුනුත් බණ්ඩාර පුතාට සුබ උපන්දිනයකට ආශිර්වාද පතා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම 2024 නොවැම්බර් මස පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන්ට තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. මේට වසර 19කට පෙර මියගිය ආර්.එම්. සුගතපාල පියාට මේට වසර 2කට පෙර මියගිය ආර්.එම්. ආනන්ද ආර්යවංශ සොහොයුරාට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර නියන්සව ප්‍රාර්ථනා කිරීමත් එවගේම දැනට රෝගාතුරව සිටින ආර්.එම්. සමරකෝන් පියාට ආර්.එම්. කරුණාවති මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් ආර්.එම්. පුංචමණිකා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීමත් 2024 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ආර්.එම්. රවිස්ක උදයංග ඩී.එම්. ඩිනාල් මදුසංග යන දරුවන්ට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ෆිස්කා දියණියට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම මේ උතුම් දායකත්වයේ දරන දායකත්වයේ ප්‍රාර්ථනා අතරට එකතු කරගෙන තියෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාටත් රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සැමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් දායකත්වයේ අරමුණක් වී තිබෙනවා. ඒ සියලු බලාපොරොත්තු මේ උතුම් වූ ධර්මදේශනයේ තුලින් සාසත් වේවායි කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. සදෙවතුනි, වසර ගණනාවක් පුරා අප සමග සම්බන්ධ වෙමින් මේ ධර්ම දානමය පින්කම් සිදු කරන මඩුකොටන් ආරාව උඩගම්ගොඩ පාර හේමන්ත නිවසේ පදිංචි ආර්.එම්. වජිරණ බණ්ඩාර පවුලේ ආදරණීය තාත්තා ආර්.එම්. දයාවති අම්මා අදත් මේ ධර්ම දානමය පින්කම සිදු කළේ මීට වසර 7කට පෙර හදිසි අභාවක් ප්‍රාප්ත වන්නට යෙදුණු ආර්.එම්. ගීතාංජන හේමන්ත චතුර බණ්ඩාර පුතුණුවන් වෙනුවෙන් විශේෂයෙන්ම උපදින භවයන්නේදී අකල් මරණයට පත් නොවී වාගේ ප්‍රාර්ථනා ඇතුව පින් අනුමෝදන් කරන්න. ඔවුන් වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කළේ පඬුවස්තුනුවර මදුල්ල ශ්‍රී සුනන්දාරාමය තෙන්ගොඩ ගෙදර ශ්‍රී තාලවනාරාමය කියන විහාරයන්නේ අධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විද්‍යාල අධිපති පූජ්‍යපාද බෙලිවැවේ සෝභිත ගෞරවනීය ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිතර
නිසරණාධ්‍යහශයෙන් මේ උතුම් ධර්ම සන්නිවේදන කටයුතු වලින් සහභාගී වෙනම ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේත් මේ සසර කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවයත් කරගන්නට මේ උතුම් කුසල හේතු වාසනාම වේවායි අපි සාදු නාද ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු. පින්කමට දායකත්වය ලබා කටයුතු කළ ආර්.එම්. එස්. වජිරණ බණ්ඩාර පවුලේ ආදරණීය තාත්තාට, ආර්.එම්. දෑවති අම්මා ඇතුළු නම් සදහන් කළ හැම දෙනාටත්, රූපවාහිනිය ඔස්සේ බුදුබණ ශ්‍රවණය කළ හැම දෙනාටත් පින් බලෙන් යහපතක්ම වේවායි දම්සභා මණ්ඩපයේ සිට හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.